අරගෙන තමයි මේ මඩු ශාන්ති කර්ම පාසල තියෙන්නේ. ප්‍රථමයෙන් සමහරු මාත් එක්ක මේක ගැටෙයි. ගැටෙන තර්කයක් මම ඉදිරිපත් කරේ. ඉතරහට ඔප්පු කරන්න පුළුවන් මේක සාධක තියෙනවා. කරන්නේ නැත්තේ මේක රුවන්වැල්ල කියන්නේ අවිස්සාවේල නෙමෙයි. ඇයි මේක දෙවොල් මඩුව කියන්නේ? මේක පත්තිනියන්ගේ මේ ප්‍රධානත්වය ගන්න මඩුවක්. එහෙනම් පත්තිනි මඩුව වෙන්නේ මේ එළියට ආපු නැති තැන. මම මේක හෙලි කරන්නම් අද. මගේ පශ්චාත්පාදී පොතේ මම මේක සඳහන් කරලා තියෙනවා. නමුත් තාම සොයාගෙන නැහැ මේක. මොකද්ද ඇයි මේක ඇයි දෙවොල් මඩුව මේක වුනේ කියලා. දෙවොල් දෙවියන්ගේ සහ පත්තිනියන්ගේ තියෙන සම්බන්ධය. ඒ එක් අවස්ථාවක මේ දෙන්න භාර්යාව සහ ස්වාමි පුරුෂයා සත්තරක් හත්පත්තිනි කියන නම් හතකින් ඒක උරුමාල පත්තිනි උරුමාල මල් උරුමාල මල්මාල ගිජාල වැසිමේක සිරිමාල සුරලෝක අයිරන්දන අනිත් එක තවත් එකක් මම හෙලි කරන තව වැදගත්ම කාරණයක් හැමෝම යන්නේ සීනිගම යන්නේ ඔබතුමා වුණත් හිතයි සීනිගම යන්නේ දෙවල් දේවාලේ වස් තියා දෙවල් දෙවියන් දෙවල් දෙවියන් නමුත් සීනිගම තිබ්බේ දෙවල් දේවාලේ නෙමෙයි පත්තිනි දේවාලේ එතකොට පානදුරේ කියන නම හැදිලා තියෙන්නේ මේ දෙවොල් දිව්‍යංගේ අඩවිය කියන දෙවොල් දිව්‍ය ගොඩ බහින්නේ පාන දුරයි. ඒකයි පහනක් පහන් එළියක් දැල්ලා තිබෙන මේ පහන දුරයි කියලා කියලා ඒ හැදිච්ච එක තමයි පාන දුර කියන එක අද නම හැදිලා තියෙන්නේ. අද අපි තාමත් සුවිශේෂී ස්ථානයකටයි මේ පැමිණලා ඉන්නේ. ඔබට මේ පසුබිමෙන් පෙනෙන විට එකවරම හැඟෙන්නේ නැතුව ඇති මේ කොතනද අපි ඉන්නේ කියලා. අද අපි කතා බහ කරොත් එහෙම මේ බෞද්ධයන් වන ශ්‍රී ලාංකීය බහුතරය දේවත්වයෙන් සලකන සුවිශේෂී දේවතාවියක් සිටිනවා. අපි විශ්වාස කරන විදිහට ඇය බුදු බව ප්‍රාර්ථනා කරන දේවතාවියක්. ඒ නිසා තමයි ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව ඒ වගේම තමයි ද්‍රවිඩ ජනතාව ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මෙම දේවතාවියන් වෙත ගොස් පුද පඬුරු ලබා දෙමින් ආයාචනා කරන්නේ ඉල්ලීම් කරන්නේ ගෞරව කරන්නේ තමන්ගේ ජීවිතයට සිත ශාන්තිය උදා වේවා කියලා. පත්තිනි දෙවියන් මේ පත්තිනි දෙහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන දරුවන් වෙනුවෙන් යදින අයදින මිනිසුන් ඕනෑතරම් අපේ රටේ ඉන්නවා. ඉතින් පත්තුණු දේවාල පිළිබඳව කතා බහ කරද්දී අපේ රටේ පත්තිනි දේවාල ගණනාවක් තියෙනවා. එයින් සුවිශේෂීම දෙවලක් විතයි අද අපි පැමිණ තිබෙන්නේ. මේ දේවාලය පිහිටලා තිබෙන්නේ පානදුර ප්‍රදේශයට තදාසන්නව. බොහෝ දෙනෙකු මේ හඳුන්වන්නේ ගඟුල දේවාලය කියලා. ඇයි එහෙම වෙන්නේ? මොකක්ද මෙහි තිබෙන අන්තර්ගතය? යට ගියාව මේ පිළිබඳව සොයා බලන්ටයි සූදානම් වන්නේ. ඒ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරා සුවිශේෂී කෙනෙකුට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දේශමාන්‍ය නර්තන විශාරද එම්.ජී. මයූර ප්‍රසන්න ඩයස් කබ් මහත්මයාට ඉතාමත්ම ගෞරවයෙන් අයිබෝන් ආයුෂ බොහෝ වේවා. මේ ප්‍රාර්ථනයත් එක්ක මම හිතන්නේ ඔබතුමා ඒ ප්‍රාර්ථනයත් එක්ක තමයි මේ කටයුතු සියල්ල සිදු කරන්නේ ප්‍රදේශවාසීන්ට සිත ශාන්ති උදා කර දෙන්නට. ඒ අපේක්ෂාව තමයි මූලිකත්වය. හොඳයි අපි කතාව ආරම්භ කරමු මෙහෙම. ගඟුල දේවාලය. මේ නම හැදින්නේ කොහොමද? ගඟුල දේවාලය කියන නම හැදිලා තියෙන්නේ ඇත්තටම කියනවා නම් මේ දේවාලය වටාවට තියෙනවා පොකුණු පද්ධතියක්. يعني දකුණු දිශාවට උතුරු දිශාවට බටහිර දිශාවට මෙහෙම දේවාලේ තියෙන්නේ අතන උස් ස්ථානයක. කොහෙන් ආවත් මේ තන්තිරි මුල්ල කියන ප්‍රධාන ග්‍රාමයේ අතුරු ග්‍රාමයක් ඇතුළත තමයි ගඟුල කියන ග්‍රාමයේ තියෙන්නේ. එතකොට මේ වටා තියෙනවා පොකුණු පද්ධතිය. එතකොට ඒ පොකුණු වල විද්‍යාත්මක හොයාගෙන තියෙනවා මේ පොකුණු වල උල්පත් ගඟට සම්බන්ධයි. ඒ නිසා මේ ගංගියේ උල ගඟුල කියන නාමය හැදිලා තියෙනවා ඒ අනුව. ඉතින් ඒ ගඟුල දේවාලය කියලා වර්තමානයේ භාවිතයට එන්න පෙර මේක පුරාණ ගඟුල පත්තිනි කෝවිල යන නමින් තමයි කෝවිල් යන නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. නමුත් සිංහල භාෂාවත් එක්ක මේක සිංහල යාට උචිතාකාරයට සකසා ගත්තයි කිව්ව නිවැරදි දැන් දේවාලය කියන නම දාගෙන. ඒ කියන්නේ
මහත්මයා කියන විදිහට මේ අපි අපේ සිංහල භාෂාව බෞද්ධ සංස්කෘතියත් එක්ක එකතු වුණාම තමයි මේ දේවාලය කියන වචනේ මෙතෙන්ට ආරෝපණය වෙන්නේ. නමුත් ඇත්තරම අපි දන්නවා අතීතයේ අපේ Hindu සංස්කෘතිය අපිට බද්ධ වෙච්ච හින්ද තමයි අතන කෝවිල කියන නාමය එන්නේ. කෝවිල් යන තමයි නමින් තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට අපි මේ ඉතිහාසය ගැන කතා කරොත් කොහොමද මේ ඉතිහාසය කොහොමද මෙහි ඇරඹුම සිද්ධ වෙලා තියෙන්නේ? මේක පොතපතේ තිබෙනවාද නැත්නම් කටවහරෙන්ද එන්නේ කොහොමද? පොතපතේ සඳහන් වෙන ආකාරයට දැන් අපේ දැන් මෙහි සන්නසක් තියෙනවා. ඒ සන්නසේ සඳහන් වෙන ආකාරයට තමයි අපි දැනගෙන තියෙන්නේ පුරාණ රජ දවස. ඒ කියන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජ දවස කෝට්ටි යුගයේ මේ දේවාල කිහිපයක් මේ වීර පතිරාජ ඇමතියාගේ මූලිකත්වයේගෙන එයා හදාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දේවාල අතර ප්‍රධාන පත්තිනි දේවස්ථාන 48ක් මුලින්ම නවගමු කෝවිල මුලින්ම ඊට පස්සේ ඊට අමතරව තවත් කෝවිල් 48ක් ප්‍රධාන වශයෙන් පත්තිනි කෝවිල් ඉදිලා තියෙනවා. ඒ 48න් ඊට පස්සේ තවත් 512ක් දක්වා මේක බෙදිලා යනවා. දැන් වර්තමාන වෙනකොට නම් ගොඩාක් පත්තිනි දේවාල ඕන් තරම් තියෙනවා. ප්‍රධානවම බිහිවෙච්ච ප්‍රධාන දේවාල 48න් එකක් හැටියට තමයි මේ ගඟුලේ මේ පුරාණ පත්තිනි කෝවිල නැත්නම් අද වර්තමානයේ හඳුන්වන පත්තිනි දේවාලේ ප්‍රධාන වශයෙන් කියවෙන ස්ථානයක් තමයි පානදුරා දේවාලය කියන නමින් හැඳින්වෙනවා. ඕනම පන්සලක තියෙනවා පිරිත් පොත් වහන්සේ. ඒ පොත් වහන්සේගේ දොරකොඩාස්ත කියන අවස්ථාවේදී ඒ දේවදූතයා ගමන් කළ යුතු ඒ ස්ථාන ගැන සඳහන් වෙන සන්නසක් තියෙනවා. අන්න ඒකේ කියවෙනවා ප්‍රධාන දේවාල ටික ඒ දේවදූතයා ගමන් කරන. අන්න ඒ එතන සඳහන් වෙනවා පානදුරා දේවාලය යන නමින්. ඒ හැඳින්වෙන්නේ අපේ පඬිත නායක ස්වාමීන් වහන්සේ තමයි ඉන්නේ ගඟුලේ සිරි පරම විසුද්ධාරාමේ. ඒ අපේ නායක ස්වාමීන් වහන්සේත් මේක අධ්‍යයනය කරලා තිනවා. ඒ අධ්‍යයනය කිරීමත් සහ අතීත මහාචාර්යවරු පුරා විද්‍යා චක්‍රවර්ති මහාචාර්ය පරණවිතාන මහත්මයා ඒ වගේ අයගේ අධ්‍යයනයන් තුලින්ම පැහැදිලිලා තියෙන අනිත් එක මේ දේවස්ථානයේ තියෙන පෞරාණික පිළිමහසීලාගේ ඒ ජීව දත්ත ඒවයේ මේ කොටස් අරගෙන ඒවා පරික්ෂා කරලා මේක කොච්චර පැරණිද කියලා එහෙම නිගමන වලට ඇවිල්ලා තියෙනවා. ඒ ආවහම තමයි මේක මෙච්චර පැරණි කියලා කෝට්ටුගේ දක්වා මේක මේ පැරණි කියලා ඒ සාධාරණීත්වයෙන් ඒක සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒ පරීක්ෂණයේ අනුව දැන් ඔබ කියනවා අර සන්නසක් තිබෙනවායි කියලා. ඒ සන්නසේ තියෙන කාලවකවානුයි මෙහි තිබෙන පරීක්ෂණයේ නිගමනයේ වෙච්ච කාලවකවානුයි ඒක සමානයි. සමානයි කියලා තමයි මේ මගේ පියාගේ කාලේ තමයි ඇත්තටම 1972 තමයි පරණවිතාන මහත්මයා මේ දේවාලයට ඇවිල්ලා තියෙන්නේ කරන්නේ. ඊට පස්සේ පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද නායක හමුදුරුත් වැඩලා තියෙනවා. ඉතින් ඒ වගේ අය මේක අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ පිළිම වහන්සේලා පෞරාණික පිළිම වහන්සේලා අධ්‍යයනය කරලා සොයාගෙන තියෙනවා. අනිත් එක මෙච්චර පැරණි පිළිම වහන්සේලා දේව පිළිම වහන්සේලා වැඩ ඉන්න දේවස්ථාන තවත් කතරගමට යනකම් හමු වෙයි නැති බව. මේවා ඉතින් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. නැහැ. නමුත් අපි අවසර අරගෙන මේ මෑත භාගයේ දුන්න උඩරට ගම්මඩු කියන පොතේ ප්‍රධාන පිටකවරය සඳහා අවසරයක් අරගෙන තාත්තා හිටියේ. එතකොට දැන් තාත්තන පිර අවුරුදු 4ක් වෙනවා. තාත්තගෙත් අවසරය ඇතුව ඒ ෆොටෝ එක දුන්නා. ඒක දැන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ ප්‍රධාන පත්‍යන රූපේ ඒත් හිස කොටස පමණයි. සම්පූර්ණ පිළිරුව නෙමෙයි. ඔව් දැන් මේ ඔබ ඔය කියන විදිහට ඔබට මේ තනතුර ලැබෙන්නේ මේ කපුදුහුරේ ලැබෙන්නේ තමන්ගේ පියාගෙන් මෙහෙම අපිට ගිය දූරාවලියකට ගියොත් බොහොම අතීතයකට යන්න සිද්ධ වෙනවා. දැන් මේ ඒ ඒ ඒ අතීතයට ගියොත් එහම මේ කොච්චර වගේ අතීතයක් තියෙනවද සහ ඔබේ પરම්පරාව ගැන අපිට කිව්ව પરම්පරාව ගැන කියනවා නම් අපේ කපු પરම්පරාවට මේ දේවස්ථානේ 1802 තමයි බාර වෙලා තියෙන්නේ. ඊට ප්‍රථම ඒ කියන්නේ ඇත්තම කියනවා නම් මේ අර ගෑනු කෙනෙක්ගේ પરම්පරාව ව්‍යාප්ත වෙන්නේ නැහැනේ. ඔව්. ඒ කියන්නේ ඒ ප්‍රධාන කප් මහත්මයාට ඉඳලා තියෙන දුවලා 5 දෙනෙක්. ඊට පස්සේ ඒ සරණ පාවා ගන්න වෙනත් කප් මහත්මිය. අන්න ඒ අනුව පොඩ්ඩක් එතනින් තමයි પરම්පරාව වෙනස් වෙලා තියෙන්නේ. එතනින්
ඩයස් පරම්පරාව ඊට කලින් සීමන් පීරිස් කප් මහත්මයාගේ මුණුබුරෙක් වෙන ඕදිරිස් දියස් කප් මහත්මයා තමයි මුලින්ම මෙහෙට කෙසෙල්ලත්තේ දේවාලේ ඉඳලා ඇවිල්ලා මෙහෙ වැඩ කරලා කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඔබේ නම එන්නේ MP. MP. ඒ කියන්නේ මොකක්ද? MP කියන්නේ මහමරක්කල පටබැඳිගේ. ඔව්. එතකොට දැන් අපිට එකවර හිතන මේ මරක්කල කිව්වම මේ විදෙස් සම්බන්ධතාවයක් තියෙනවාද කියන කාරණේ. විදෙස් සම්බන්ධයක් තියෙනවා. දැන් ඇත්තටම කියනවනේ අපි දැන් පත්තින්දයන්ගේ වැඩ කටයුතු බාරව කරන කප් මහතුරු දෙකොට්ටාසයක් ඉන්නවා ඇත්තටම. එක කට්ටියක් තමයි කපු පත්තිනි. අනිත් කට්ටියද දෙවොල් පත්තිනි. දැන් දෙවොල් දෙවියන්ගේ සහ පත්තින්දයන්ගේ තියෙන මේ සම්බන්ධය මත තමයි මේ දෙවොල් මඩුව කියන නම හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ලොකු හරයක් තියෙන තැනක් තමයි මේ අපි ඉන්නේ මේ පානදුරු ගාමේ දැන් ඉන්නේ. එතකොට පානදුරේ කියන නම හැදිලා තියෙන්නේ මේ දෙවොල් දෙවියන්ගේ අඩවිය කියන දෙවොල් දෙවියෝ ගොඩ බහින්නේ පානදුරයි. ඒකේ පහනක් පහන් එළියක් දැල්ලා තිබෙන මේ පහනදුරයි කියලා කියලා ඒ හැදිච්ච එක තමයි පානදුර කියන එක අද නම හැදිලා තියෙන්නේ. ඉතින් මේ ගෝණගලට තමයි දෙවොල් දෙවියෝ නැව කැඩිලා ඇවිල්ලා නැව සුසුසු ඇවිල්ලා ගෝණගල කියන මීටර් 50ක් 60ක් පමණ විශාල ගලක් ගල් පර්වතයක් මේ පානදුරේ මුහුදට ගියාම පේන්න තියෙන ওই ගලට තමයි ගොඩ බහැලා තියෙන්නේ. ඔතනට ගොඩ බැස්සාම ඔතනදී තමයි මේ මේ මේවා ජනස්තුති කතා. ඇත්තටම ජනස්තුති කතා වුණත් ඉතින් ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ බහැපු එතනට ගොඩ බැසපු කොටසක් මෙහෙට පානදුරේ ඒ කියන්නේ ජනාවාසගත වෙලා තියෙනවා කොහෙන් හරි මෙහෙට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ නැවේ ප්‍රධානිය තමයි අඩ්මිරාල් අද වර්තමානයේ කියනවා. එතකොට ඒ නැවේ කප්පිටාන් හැටියට ඒ කාලේ හැඳින්වපු කෙනා තමයි මරක්කලයා කියන එක. ඉතින් ඒ නැවේ ප්‍රධාන වාපු අය තමයි දෙවල් දියන්ගේ නැවේ ආ ප්‍රධාන අය හැටියට තමයි අපිට එතකොට ඒ අයිතියක් තියෙනවා මේ පත්තින්දයන්ගේ වැඩ කටයුතු වලදී. ඒ දෙවල් ගොඩබැසීම සිදු වෙන්නේ සීදිගමදී. එතකොට ඒ ආපු ඉරිසම තමයි ගිනි කාගෙන දෙවල් ගොඩබැහිම සිදු වෙන්නේ. ඉතින් ඒ වගේ දැන් මෙතන අපේ මරක්කල කියන නම හැදිලා තියෙන්නේ දෙවල් දෙවියන්ගේ පිරිවර මරක්කල අධික්කර මුක්කුරු කණ්ණඩි කවිසි කාබේරි ඔහොම ගොඩාක් පිරිසක් ආවා දෙවල් දෙවියන්ගේ පිරිවර. ඒ ආපු පිරිසෙන් ප්‍රධානම අය හැටියට ඒ වෙලන්ද වනිත් එක ප්‍රධාන වෙලෙන්ද වෙලදාම ආපු අය මරක්කල කියන නම ඒකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් මේ මුස්ලිම් දෙමේ. ඔව් දැන් මේ 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 තියෙන પરම්පරාව අනුව යමින් අද මේ වර්තමානීය තුලදී කටයුතු කරන්නේ මෙතුමන් කපු දුහුරිය දරන්නේ අද අපි මෙතෙන්ට පැමිණෙනටත් එක්තරා එක්තරා හේතුවක් තිබෙනවා අපි ඉදිරියේදී ගැන කතා කරන්න. ඒ තමයි දෙවල් මඩ පූජා උත්සවය ඊටාත්ම නුදුරේදී මෙහි පවත්වනට නියමිතයි. දැන් මේ මේ තිබෙන පෞරාණිකත්වයේ අපිට පේනවා දැන් මේ මේ ස්ථානයට වන පැරණිම දේවාලය තමයි මේ අපිට පිටුපසින් පිටුපසින් ඒ දේවාලයේ ඉදිවීම සම්බන්ධව තිබෙනවද දිනවකවානුව? දිනවකවානුවක් නිශ්චිතවම නැහැ. අර අනුමාන කරලා තමයි කියන්නේ මේ කෝට්ටු යුගයේ තමයි මේ මේකේ හැදෙන්නට තියෙන්නේ. අර මේ මේ මේවා දත්ත විග්‍රහ කරාම ඒ කියන්නේ මැටි සහ අර පේන්ට් ඒවායේ කොටස් අරගෙන ඒවා බැලුවහම තමයි මෙච්චර ඉතිහාසයක් තියෙනවා. අනිත් ඒ ඉතිහාසඥයෝ තව නිගමනය කරන තව මේහා සමාන පිළිරුවන් තිබුණේ කොහෙද? දැන් මෙතන හරියටම සෙල්ලිපියක් නැත්නම් මෙතන වර්ෂයක් සඳහන් නැත්නම් හරියටම ඒක නිශ්චිත කරන්නේ ඒ අනුව තමයි. ඔව් දැන් අතරම මාත් මගේ දෑසින් පින් කරා ඒ පිළිම වහන්සේ දැක බලා ගන්න. එහි මේ අපි අර කිසිම තැනක නොදුටු ස්වරූපයක් තමයි තිබෙන්නේ. සහ මේ මේ නිර්මාණය කළා තියෙන විශේෂ වූ මැටි වර්ගයක් හෝ බදාම වර්ගයක් උපයෝගී කරගෙන කියලා මට හිතෙන්නේ. කොහොමද? මම අහලා තියෙන විදිහට මේක පස් වර්ග පහක් මිශ්‍ර කරලා මීපැණි සහ ඉටි වර්ග මිශ්‍ර කරලා තමයි මේක හදලා තියෙන්නේ. එතකොට සතෙක්වත් මේකට කිට්ටු වෙන්නේ නැහැ. අනිත් එක මේකේ දැන් අර ආලේප කරලා තියෙන තීන්ත ගස්වල කොළපොතු ඉස්මෝලින් සාදාගත්තු සාය. ලංකාවේ සායන් කියන ඒවෙන් දැන් පේන්ට් කරලා තියෙන්නේ. ඒක බොහොම ඝනකම් බදාමයක් වගේ මෙහෙම තට්ටුවක් තියෙන. ඉතින් ඒක අර රස්නෙත් එක්ක මේ කාලෙත් එක්ක ඉතිහාසෙත් එක්ක මේක අර දැන් කුඩු හැලිලා සමහර පිළිරුවන් වල ඒක මේ ඩැමේජ් වෙලා තියෙනවා. නමුත් දැන් මෙතන ප්‍රධාන පිළිරුව හතරක් තියෙනවා. පත්තින් රූපේ වම් අත පැත්තේ, අතරගම දියංග රූපේ, ඊට පස්සේ විශ්ව දියංග රූපේ මැද, සමන් දියංග රූපේ ඇත්තටම හොඳම මට්ටමින් තාමත් ඒ මට්ටමෙම තියෙනවා.
කතරගමදියන්ගේ අතක් පොඩ්ඩක් මේ ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් තමයි අපි දැනගත්තේ දැන් අපිට මේක කඩලා බලන්න බෑනේ මේක ඇතුලේ මොනවද යකඩ කූරු තියෙනවද. ඒකත් ඒ ඒ ඉතිහාසඥයෝ එනකොටත් ඒ විදිහටම තමයි තියෙන්නේ මේවා මුකුත් කරන්න එපා කියලා තියෙනවා. සංරක්ෂණය කරන් මෙහෙම්මම තියාගන්න ඕනසක් කිසිම දෙයක් වෙනස් කරන්න එපා කියලා. ඉතින් මේ මට්ටමේම තමයි අපි කිසිම ප්‍රතිසංස්කරණයක් කරන්නේ නැහැ. ඇක්ටීරියරි තමයි යොදාගෙන තියෙන්නේ යකඩ වෙනුවට ඇතුලේ තියෙන්නේ කොච්චර ශක්තියක් තියෙනවාද මේ දැවවල කියන කාරණේ අපිට පේනවා. හා ඒ අර මුහුණවල පවා ස්වරූපයනේ ඉතාමත්ම කියන්නේ සිත් ගන්නාසුළු විදිහට නිර්මාණය කරන්න වුන් දක්ෂ වීමක් තියෙනවා. ඒ කියන්නේ ඒ අපේ රටේ තිබෙන කලා ක්ෂේත්‍රය, ඒ කියන්නේ අපේ ඒ නිපුණත්වය බෙහෙවින්ම ප්‍රදර්ශනය කරනවා. මේක මේ හැමෝටම හැම වෙලාවෙම මේ පිළිම වහන්සේලා ප්‍රදර්ශනය කිරීමක් කරන්නේ නැහැ නේද? අපි සාමාන්‍ය අවුරුද්දකට එක වතාවයි මේ අරින්නේ. ඒ කියන්නේ පිළිම වහන්සේලා තිර හැරීම ඇරලා මේ දැන් මේ අලුතෙන් තිර යොදලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කෝණ මාසේ දැන් මාර්තු 15ට කලින් අපි කප්පින්දනවා මඩුවලට. එතකොට කෝණ පටන් ගන්න ඉස්සෙල්ලා සාමාන්‍ය හැම අවුරුද්දෙම මේ දේවරූප නිර්ආවරණය කරලා ඔක්කොම මේ මකුණුදැල් තියෙනවා ඒවා කඩලා පිරිසිදු කරලා අලුතෙන් තිර දැමීම කරන කෝණ ලබන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්. දැන් ඒ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඒ දිනෙත් කවුරුත් දන්නේ නැහැ, ප්‍රසිද්ධ කරන්නේ නැහැ. අපි පෞද්ගලිකව පිරිමි ළමයි විතරයි සම්බන්ධ කරගන්නේ, ගෑනු අය සම්බන්ධ කරගන්නේ නැහැ ඒ දේවල් වලට පිරිසිදු කිරීම කටයුතු වලට තනිකරම. හොඳයි, දැන් මේ අපි ඉන්න මේ දෙවල සම්බන්ධයෙන් කතා කරද්දී දැන් අපිට දැන් මෙතනින් පේන කාරණය මම මහත්මයා දැන් සතර මරන් දෙවිවරුන්ගේ දේවාලයක් විදිහට තමයි වර්තමානයේ තුල රැඳෙන්නේ. නමුත් පත්තිනි දෙවියන් වහන්සේට වැඩි බැල්මක් ඇල්මක් තිබෙනවාද? කොහොමද ඒ කටයුතු මේ බුද පූජා කරන ආකාරය ගැන කතා කරමු. වැඩිපුරම දැන් පත්තිනි දේවතාවිය අරබයා තමයි මිනිස්සු දැඩි නැඹුරුවක් තියෙන්නේ. ඔබතුමා මේ අපේ සාකච්ඡාව ආරම්භයේදීම කිව්වා මේ මතු බුදු වෙන උත්තමාවියක්. එතකොට පතිවතා තේජානුභාවයෙන් එදා මලකඳකට පණිපැද්දුවයි කියලා ජන විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම වදුරු වසංගත රෝග ඇති වෙන අවස්ථාවේදී ඒවා සුව කිරීමේ බලයක් ශක්තියක් ඇති වෙනවා කියලා මේ පත්තිනි දේවගේ ගුණ ගායනා කරනවා. ඉතින් අතීතයේදී රජවරුන්ට කරපු ශාන්ති කර්මයක් තමයි මේ පත්තිනියගේ ගුණගායනා කිරීමෙන් ඒ රජුරුවන්ගෙත් ඒ රෝගේ සුවපත් වුණා. ඉතින් සාමාන්‍යයෙන් දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වුණා ශාක්‍ය වංශිකේ රජ කුලේ ඉපදෙන්නේ මේක මිනිස්සු නැත්තම් පිළිගන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් මේ පත්තිනි දේවතාවියත් මේ ගෙන් සෙතක් කළා රජ කෙනෙක්ට සුව උනායි ගොම. අනිත් එක මේ සීතාවක රායසිංහ රජුරෝ පවා සෑහෙන්න අදහපු දෙවි කෙනෙක්. දැන් ගජබාරජුගේ කාලේ තමයි ලංකාවට පත්තිනි හලඹ ගියේ. නමුත් ඊට පස්සෙත් පැවති ලංකාවේ රජවරු ගොඩක් මේ පත්තිනි දේවතාවිය බොහොම ගෞරවයෙන් අදහලා දිනවා. අනිත් එක ඇසල මංගල්‍ය කියන එක ඇති වෙන්නේ මේ පත්තිනි දේවතාවියලින් කරපු පුද පෙළහැර තමයි. පසුව ඇසල පෙරහැර හැටියට ඇසල මංගල්‍යක් හැටියට ව්‍යාප්ත වෙලා තියෙන. දැන් ඇසල පෙරහැරවල් කියලා හැමතැනම කරන්නේ දල්දා වහන්සේ වඩම්මල ඒ කරත්. නමුත් මේකේ මුල පත්තිනි දේවතාවිය අරබයා තමයි. ඉතිහාස වල බලුවොත් එහෙම මේ පෙරහැර කරලා තියෙන්නේ ඇසල මංගල්‍ය කියලා මේ කරලා තියෙන්නේ පත්තිනි දේවතාවිය. යති තමයි විශේෂ කාරණයක්. දැන් මේ ඔබතුමා අර සඳහන් කරපු එක කාරණයක් පිළිබඳව මට හිතුණා ආපහු මතු කිරීමක් කරන්න ඕනේ කියලා. හැලඹ අපි වර්තමානයේ පොතපතේ හා වර්තමාන මාධ්‍ය තුල හැම කටවහරි අහලා තියෙන සලඹ කියන කාරණය. සලඹ සහ හැලඹ මොකක්ද මේ මේ වචනද? ඔක සිංහල භාෂාවේදී හෙළ භාෂාවේදී භාවිතා කරන හලඹ කියන. හලඹ. හැලඹ කියන. දැන් සිංහල දැන් අපි අර දේවාලය සහ කෝවිල ගත්තා වගේ මේක සිංහලයාගේ පහසුවට සලඹ සලඹ කියලා දැන් වර්තමානයේ භාවිතා වෙනවා. අනිත් එක සමහර ගොඩක් කවිවල ලේසියට සයන් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඒකේතර විශේෂ කියන්නේ පිහිටීම අනුව නැත්නම් සාදා අනුව තියනව නේද? රවුමට හැඩය අනුව හලව වර්ග වෙලා තියෙනවා. ඔව්. දැන් අත්හලව, වංගු හලව, දිගිරි හලව, එර්දි හලව, ඔහොම රන් හලව, රිදි හලව, ඔහොම හලන් හත් වර්ගයක් ගැන කිය හැටියට තමයි පයලන සලඹ සහ අත්හලව කියලා එහෙම ওই කවිවල එහෙම කියන්නේ.
පතින දෙවියන් පිළිබඳව කතා බහ කරද්දී අපි දන්නවා පතින දෙවියන් හත්වරක් ඉපදුනයි කියන කාරණයත් එක්ක මේ හත කියන එක ඉතාමත් විශේෂයි. මං හිතන්නේ හලවත් ඒ ආකාරයෙන් හතකට යොමු වෙන්නත් එක්තරා හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. ඒකේ ජන විශ්වාස අනුව අවසාන වශයෙන් දැන් අපේ මඩු ශාන්ති කර්මයේ ප්‍රධානම පතින් දේවතාවයි පුද ලබන ශාන්ති කර්ම ඒකේ එක්තැනක කියනවා 99 වාරයක් ඉපදුනයි කියලා. තවත් තරක කියනවා 12 වාරයක් ඉපදුනයි කියලා. प्रधान वर्षे मिनसून प्रसिद्धि सत्वर सत्पत्ति कण्लवत्पत्ति कण्लवत्ति कण्लवी विश्वास भाषा विवाह कविपल तब दिव्यांग भक्ति वेडिकला मैं विश्वास कर සත්තරක් හත්පත්තිනි කියන නම් හතකින් ඒක උරුමාල පත්තිනි උරුමාල මල් උරුමාල මල්මාල ගිජාල වැසිමේක සිරිමාල සුරලෝක අයිරන්දන ඔය නම් හත තමයි අපේ කණ්ඩලව විභාවිතාවේ. ඉතින් ඊට අමතරව තමයි ඔය තවත් ඒවා එක එක්කෙනා හොයාගෙන එක එක්කෙනා ඒ පරම්පරාවල කණ්ඩලව වල නොඑක ආකාරයෙන් අපේ සඳහන් වන ආකාරයට ඒ විදිහට තමයි කියවෙන්නේ. ඉතින් අපි මේ ඉන්නේ තාමත්ම සුවිශේෂී තැනක කියන කාරණිය ගැන ඔබට දැන් කිසිම සැකයක් නැහැ. මෙහි ආශිර්වාද ලබා ගන්නට දහස් සංඛ්‍යාත පිරිසක් මේ ස්ථානයේ තිනවා. ඉතින් විශේෂයෙන්ම මේ මාර්තු මාසයේ පිළිබඳව කතා බහ කරද්දී මේ මාර්තු මාසයේ සිද්ධ වෙන තාමත්ම වැදගත් කාර්යයක් තිබෙනවා. ඒ තමයි දෙවල් මඩු ශාන්ති කර්මය. ශාන්ති කර්ම කියන කාරණිය අතීතයේ සිට අපි ඉතාමත්ම බෙහෙවින් ගෞරව කරන ස්ථානයක් රටට දැයට සමහර වෙලාවට තිබෙන්නා වූ අපිට දුක් දෝමනස්යන්ට ඒ වගේම තමයි තියෙන රෝග වලට පිළියමක් විදිහට අතීතයේ සිට මෙම ශාන්ති කර්ම සිද්ධ කරා. ඉතින් මෙහි තව විශේෂත්වයක් තියෙන්නේ දැන් අපි ඉන්නේ දකුණු නෙවෙයිනේ. නමුත් මෙහි තියෙන පහතරට සම්ප්‍රදායය අනුව සිදුවෙන දෙවල් මඩු ශාන්ති කර්ම. අන්න ඒක ගැන අපිට කියන්න කොහොමද දෙවල් මඩු ශාන්ති කර්මය මෙතනට ආවේ මොන වගේ කාලයක සිටද මේ කාර්යය ආරම්භ කරේ අපිට ඒ ගැන කතා කරමු. දෙවල් මඩු ශාන්ති කර්මය ආරම්භ වුණාය කියලා වකවානු දෙකක් ඇත්තටම සඳහන් වෙන එකක් තමයි මුලින්ම අපේ රජ කෙනෙක්ට කරපු ශාන්ති කර්ම හැටියට සඳහන් වෙනවා ඉතිහාසයේ පඬුවස් දෙව් රජුලන්ට කරපු පූනා මඩු යාග සෝමසාන්ති මඩු ශාන්ති කර්ම කියන එක වර්ග වෙනවා ගම් මඩු පූන මඩු හැල්ලුම් මඩු ගරා මඩු ඔය වගේ පත්තිස් දේව ප්‍රධාන වෙන මඩු ශාන්ති කර්ම බොහොමයක් සඳහන් වෙනවා. ඒ අතර දැන් මේ දේවාලයක පවත්වන මඩුවක් ඉඳ තමයි දේවාලේ මඩුව කියලා දෙවල් මඩුව කියන නම ගන්නවා. ඒ වගේම තවත් අවස්ථාවක යම් කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙයි මේක දෙවල් මඩුව කියන්නේ මේක පත්තිනියන්ගේ මේ ප්‍රධානත්වය ගන්න මඩුවක්. එහෙනම් පත්තිනි මඩුව වෙන්නේ මේ. නමුත් මේකේ යන්නේ ඒ යට ගියාව. මේක දෙවල් මඩුව වෙලා තියෙන්නේ මේක තාම මම හිතන්නේ එළියට ආපු නැති තැන. මම මේක හෙලි කරන්නම් අද. මේ මගේ පශ්චාත්පාදී පොතේ මම මේක සඳහන් කරලා තියෙනවා. නමුත් තාම සොයාගෙන නැහැ මේක. මොකද්ද ඇයි මේක ඇයි දෙවල් මඩුව මේක වුනේ කියලා. ඔව්. देवल दिव्यांगे सा पत्तिन्यांगे तीन संबंधे ये एक अवस्थावक मे देना भार्यावसा स्वामी पुरुषया लेस मे वेला तीन एक पांतीस कोलमूर तमय मे मडु शांति कर्म विभाविता है प्रधान पोतिस्पा ये तिस्पा तीन सत्पत्ति कथा गया एक कोलमूरिया अन्य कोलमूरे काव्य संधान में मे पत्तिनि दिव्य देवताव्य सा තරාත්මක දේවල් කියන්නේ මේ අඹුසැමිය වල. ඒ නිසා තමයි මේ දෙන්නගේ තියෙන සම්බන්ධය තමයි මේක දේවල් කියන්නේ ප්‍රධානයි. ඒ සම්බන්ධය උඩම තමයි මේගොල්ලෝ එක්තරාත්මක මේ දේවල් දෙයන්ගේ අක්ක වෙලා ඉඳලා තියෙනවා.
ඔය විස්තර සඳහන් කරන කපුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳන් මේ සම්බන්ධය. ඒ විස්තර කියලා තමයි මේ දේවල් දෙවියන්ට ගොඩ බහින්න උනත් ලංකාවට අවසර ලැබෙන්නේ. අනිත් එක තවත් එකක් මම හෙලි කරන තව වැදගත්ම කාරණයක් හැමෝම යන්නේ සීනිගම යන්නේ ඔබතුමා උනත් හිතයි සීනිගම යන්නේ දේවල් දේවාලේ වස් වස් කියන්නේ දේවල් දෙවියන්. දේවල් දෙවියන්. නමුත් සීනිගම තිබ්බේ දේවල් දේවාලේ නෙමෙයි පත්තිනි දේවාලේ. දෙවොල්ලෙන් පස්සේ පත්තිනි දේව තමයි එතන වැඩ ඉන්නේ මුලින් මිනිස්සු පටලගත් තැන පත්තිනි වැඩ හිටපු තැනට තමයි දෙවොල් දේව එන්නේ පත්තිනි දේව ගිනි වැට සතක් මවලා මේ පිට දේශක්කාරයෙන් දෙන්න දෙන්න නැතුව එලවන්න ලැහැත්තිය ඊට පස්සේ පත්තිනි දෙවියෝගේ අවසර ඇතුව තමයි දෙවොල් එතන රැඳෙන්නේ නමුත් ඊට කලින් දෙවොල් තමයි එතන එතන දෙවොල් ඔව් එතකොට දැන් මෙතන මේ ඔය කියනවා දෙවල් මඩු ශාන්ති කර්මය ආරම්භ වෙන්නේ කොයි කාලේ ඉඳලා කියලාද ඔබ දන්නවා මම දන්නේ ඉතිහාසය අනුව නම් يعني අපේ පරම්පරාවේ 1802 ඉඳලා දැනට අවුරුදු 222ක් මඩු ශාන්ති කර්ම නොකඩව පවත්වලා තියෙනවා. ඒ කියන්නේ වර්ෂයකට එකක්. වර්ෂයකට එකක්. ඒ කියන්නේ මෙවර පැවැත්වෙන්නේ සාමාන්‍ය කීවෙනි වරට වගේ. මේක 222. මම දන්න තරමට ඊට අමතරව මුළු ලංකාව පුරාම මඩු ශාන්ති කර්ම අපේ පරම්පරාවේ පවත්වලා තියෙනවා විශේෂ විශේෂ මඩු ශාන්ති කර්මයක් හැටියට මට කියන්න පුළුවන් අපේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට කරපු පූණ මඩු යාග සෝම ශාන්ති. එයා එතුමාට කර පූණ මඩු ශාන්ති කර්ම. ඊට පස්සේ තව රාජනායකයෝ බොහොමයකට අපි ශාන්ති කර්ම කළා තියෙනවා. ඉතින් ඒව ප්‍රසිද්ධ කරන්න බැහැ සමහර දේවල්. නමුත් මේ දේවස්ථානයට පැමිණ සෙත් ශාන්ති ළඟා කරගෙන ඒ විශ්වාසය මත එන අය අනිත් එක අපි අර ගොඩාක්ම මේක මේ දෙවියන් ඇදහිම කියන එක විකෘති වෙලා තින්නේ අද මේක හරියට කරන අය අඩුයි ඉතින් මුදල් හැම්බ කිරීම පරමාර්ථයට වඩා මම කරන්නේ නිවැරදි දේ කාලය අරගෙන හරියට කරලා දෙන්න හොඳයි දැන් අපි මේ මේ ස්ථානීය පැවති දෙවොල් මඩු සම්බන්ධයෙන් කතා කරද්දී දැන් ඔබතුමා කිව්වා අතීතේ මට අපි සාකච්ඡාවට මත් වෙනුත් කිව්වා දැන් මේ මේ දැන් වර්තමානයේ තියෙන දෙවොල් මඩු නෙමෙයි තිබ්බේ කොල්මුර යාග තමයි වැඩි හරියක් තිබ්බේ එතකොට අර 35ක් ගැන කතා කරා පොත් 35 ඒ 35 කවි කීයක් විතර තියෙන්නේ නැද්ද කවි දහසකට වැඩි දහසකට වැඩි කවි දහසකට දින කීයක් විතර පැවැත්වෙනවද දින 7ක් පවත්වලා තියෙන ප්‍රථම යාග ශාන්තිය කරලා තියෙන්නේ රුවන්වැලි ඉසානේ ඔන්නතන මතභේදාත්මක තැන. ඕකත් ශාන්ති කර්ම රුවන්වැල්ල කියලා හැමෝම හඳුන්වන්නේ අවිස්සාවේල්ලේ තියෙන රුවන්වැල්ල. ඔව්. ඕක ඇවිල්ලා ටිකක් විස්තරාත්මක කතා නමුත් කිටින් කතා කරු තව ඉස්සරහට අපි කතා කරන්න ඉඩ දියාගමු. ඔව්. මං කෝ පඬුවස් දේව රජුරන්ට තමයි ශාන්ති කර්ම මුලින්ම කරේ කියලා. 65 මංගල්‍යයක් කරා. එතකොට උඩරට තියෙන ප්‍රධාන ශාන්ති කර්මද කංකාරී. මංගල්‍ය 65ක් කරයි යනවා. මේ 65 එකක් හැටියට තමයි මේ මඩු ශාන්ති කර්ම ගැනෙන්නේ. එතකොට මේවා කරලා තියෙන්නේ මහ මෙවුනා උයනේ කරේ. ඒක කරේ. පඬුවස් දේවරජුරන් ශාන්ති කර්ම කංකාරී. එතකොට 65 මං. එතකොට රුවන් වැලි සෑය ඉසානේ කියන එක තමයි පටලගෙන තියෙන්නේ අද කට්ටිය. මේ නමුත් මේකේ තියෙන වත්තල් තොටින් ගොඩබැස්ස සේරමන් රජුරු කැලණි විහාරේ වැන්දා. ඒ ටික තියෙන ඊට පස්සේ නාගමු කෝවිල වැන්දා. ඒ ටිකක් තියෙනවා. නමුත් මේ මේගොල්ලෝ ගිහිල්ලා තියෙන කොහොම වුණත් ආයේ උඩහට ගිහිල්ලා තමයි ශාන්ති කර්මය කෙල්ලදී අපේ ශාන්ති කර්ම පොත්පතේ කාව්‍ය සාහිත්‍ය අධ්‍යයනය කළොත් එම 12 පෙළපාලියේ කියන අවස්ථාවේ ඒකෙදිත් ඕක අහුවෙනවා රුවන්වැලි ඉසානේ කියලා කියන්නේ රුවන්වැලි සෑය ඉසානේ ඒක විද්‍යාත්මකව තහවුරු කරගලොත් එම ඒ ඉසානේ පැත්තේ තමයි ඉසානට තමයි දේවපාදී වැටෙන්නේ ඒ පැත්ත අරගෙන තමයි මේ මඩු ශාන්ති කර්ම පවත්වලා තියෙන්නේ ප්‍රථමයෙන් සමහරු මාත් එක්ක මේක ගැටෙයි ගැටෙන තර්කය මම ඉදිරිපත් කරේ ඉතරහට ඔප්පු කරන්න පුළුවන් මේක සාධක දෙන්නේ නැත්තේ මේක රුවන්වැල්ල කියන්නේ අවිස්සාවේල නෙමෙයි මේක මහමෙවුනාවේ තියෙන රුවන්වැලි ඉසානේ තමයි මේක මුලින්ම පවත්වලා තියෙන්නේ ඊට පස්සේ තමයි මේක ව්‍යාප්ත වෙලා මඩුසාන් සීතාවක රායිසිංහ රජුගේ කාලේ ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙන මඩුසාන් කියලා ඊට පස්සේ කෝට් යුගයේදී ඒ හින්දා වෙන්නේ නැති ඔය අවිස්සාවේල රුවන්වැල්ල ප්‍රදේශයට එන්නේ නැති. මොකද සීතාවක රජුරුවගේ බල ප්‍රදේශය. බල ප්‍රදේශය. ඒකත් එක්ක හිතේ කාව්‍යමය භාෂාව වෙන්නේ අනුරාධපුරයේ තිබ්බ ගද්‍ය භාෂාව. ඒක ඊට පස්සේ පෝර්තුගීසි තමයි මේක කාව්‍යමය භාෂාවකට එන්නේ. පද්ද විදිහට. සිව්පදාරට ඇවිල්ලා ඒ කියන්නේ අනිත් එක දැන් මම කිව්ව පොල්මර 35 ගැන පොත් 35 ගැන මේ සීලප්පදිකාරම් කියන දෙමළ ග්‍රන්ථයේ අනුවර්තය.
තමයි මේ පොත් 35 එන්නේ. එතකොට ඒක පරිවර්තනයක් හැටියට තමයි එන්නේ. දැන් මේ පොත් 35 සමහර කාව්‍ය තියෙනවා දෙමළෙන් තියෙන ඒවා. මතක් වෙනවා දෙකක්. කොල්මුර කවියක් කියලා. කොල්මුර කවියක් කියලා. පෝල්මුර කවිති ගොඩාක් තියෙනවා. මම මේ පත්තිනියන්ව කියන පෝල්මුරයක් කියන්න සෙත් ශාන්තියක් වෙන්නත් එක්කම දහං මුනි පන අසා බුදු බව පැතුෝ පත්තිනි දෙවියනේ පහං අවුලා කඟේ පැංගෙන වරම් ලත් ඔබ සවියනේ මෙවන් ජනපත දුරු කරන්නට කියන වැඳ වැඳ කවියදී වසංගත ලෙඩ දුර අරින් ලොව තෙදින සත්පත් තිනියනේ ඔය වගේ ඉතින් ඒ පත්තිනියන්ගේ ගුණ තමයි ගොඩක් මේ කෝල්මුර පොත් 35 වැඩි බහුතරයක් ගායනා වෙන්නේ ඔකේ පද හතරේ කවිද වැඩි හරියක් තුනේදී පද හතරේ කවි තමයි වැඩි පුරම තියෙන්නේ प्रधान ඒව කිසිදයක් අඩු කරේ නැහැ ප්‍රධාන දේවස්ථානයක් හැටියට අපිට ඒව නවත්තන්න බෑ ඒ දල්දා මාලිගාවේ සිරිච්චාරිත්‍ර කෙරෙනා කතරගම මුත්තම් මංගල්‍යයේ සමන් දේවාලේ නාත දේවාලේ දැඩිගුණ දේවාලේ ඔයගේ ප්‍රධාන ස්ථානය නේද දැන් පෞද්ගලිකව තිබ්බත් පැරණි දේවස්ථානයකට මම හිතා ලංකාවේ වෙනත් දේවස්ථානයක් නැති වෙයි පෞද්ගලිකව ඇත්තටම බාහාරකාරත්ව මණ්ඩලයක් හිටපෙන ගොඩක් ඒවා දැන් දියොල් දේවාලෙත් අපේ අම්මලාගේ පරම්පරාවේ තිබි දේවස්ථානයක් තමයි පසුකා වෙනව ආණ්ඩුව පවර ගන්න එක මුහුදු තිවිලි වෙලා මුහුදුපත් වෙනා ඊට පස්සේ මුහුදට ගියේ පිළිද පෞද්ගලික ජනතාවගෙන් එක ආණ්ඩුව පවරගෙන තියෙනවා. ඒ වගේ තමයි මේවා මේවයි වත් පිළිවෙත් අපි හරියට කරනවා. ඒ කරන්න වරුණොත් අපිට ඒවයි සාපේවාදිනවා. ඒකින්ද ගමේ මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් තියෙනවා මේවයි. මේවා හරියට කරනවා මේ මහත්මයා. ඒකින්ද මේවයි අපිට සිතක් සාන්තියක් සාන්තියක් ලැබෙනවා. රාජ්‍ය නායක ප්‍රබුහුන් ඇවිල්ලා ඉතින් ඒ නැත්තම් මේ මෙච්චර කල් පවතින්නේ නැහැ හරියට කරන නිසා මේක अभी हलती नदी दिन मे उभे मे मे देवल माडु शांति कर्मेतुलताम निवर दिव सवस देखट आरंभ कर मे देवल माडु पसुदा सवस देख आसान तुर्म पवत्न इतरम दीर्घ काले मे पवत्न सामान्य अभी दान देवल माडु गम्माडु तीनवा रात्रि आरंभ उदासन पहान वन अवसान ඔබ මේ සියලු චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම තමයි ඒ තියනව සියලුම දේවල් මේකට අන්තර්ගත කරලා තියෙනවා කිසිඳු අඩුවක් නැතුව. ඒක න පොඩ්ඩක් කිව්වොත් මෙහෙමයි දැන් ඇත්තටම තියෙන්නේ මඩු ශාන්ති කර්ම කියලා සඳහන් තමයි අද බහුතරයක් බලන්න තියෙන්නේ. ඉතින් මිනිසුන්ට සෙත් ශාන්තියට වඩා ලැබෙන්නේ වෙනත් දේවල් තමයි. මඩු කරාම ඊට පස්සේ ඒකෙන් අවඩක් වෙන්නේ ඇත්තටම. දැන් අපිට ඒක කරලා පුරුද්දක් නෑ. පරම්පරාවෙන් ආපු ක්‍රමයක් තියෙනවා. අපි කපු පරම්පරාවකින් ඇවිල්ලා තියෙන්නේ මේක ඇත්තටම මේ විකෘති වෙන්න හේතු වෙලා තියෙන්නේ කපු මහත්තුරු කියන ඒ පරම්පරාවේ රජුරුවන්ගෙන් ඒ සීතාවක රායිසිං රජුරුවන්ගෙන් එතකොට කෝට්ටේ පරාක්‍රමබාහු රජුරුවන්ගෙන් එහෙම මේ කුල පරම්පරාව වලට මේක පැවරිලා තිබා මේ ඒ රාජකාරිය දැන් මේ ඒ කුලෙන් සහ ඒ කපු පරම්පරාව වලින් ආපු කට්ටිය වෙනුවට නර්තන ශිල්පීන් පිළිමතලා වගේ ස්ථාන වලට ගිහිල්ලා හලන් හදාගෙන දැන් හැමතැනම සත්පත්තිනි දොළොස්පත්තිනි කිකි එහෙම නෑ ලංකාවේ ගත්තොත් එහෙම නිලමේවරු ගත්තොත් එහෙම ප්‍රධාන දියවඩ නිලවල එක්කිනා ඉන්නේ මේ වගේ කම්මාතුරු බොහොම ඇඟිලි ගන්නට හිටියි වර්තමානයේ ගත්තොත් එහෙම හැම පැත්තෙම පඳුරකට ගිහම කම්මාතුරු ඉන්න ඕනතරයි ඒක හින්දා තමයි මේවා දැන් අපි ප්‍රධානත්වය දෙන්නේ නැටුම්ුත් තියෙනවා නමුත් මේකේ ශාන්තිය තියෙන්නේ කෝල්මුර සහ ශ්ලෝක සන්න ඒව ගායනා වලින් තමයි නිවර්දි සද්ගහයනේ නිවර්දි සද්ගහයනේ ඒව නැතුව නැටුමට විතර ප්‍රධාන තැන දීම නිසා මේවායි ශාන්ති අඩු වෙලා තියෙනවා මිනිස්සු ඇහැට කෑම නැත්නම් වර්තමාන භාෂාවෙන් කියන ඇහැට කෑම අර ලස්සන විතරක් දැක්කට මේකෙන් ශාන්තියක් වෙන්නේ නැහැ මේක අපි නිවරදිව කරනවා ඉතින් ඒක සමහර ලාවට සමහර කෙනෙක්ට සමහර තැන්වල එක දිගටම කවි යනකොට බලන් ඉන්න අපහසුතාවයක් එනවා නමුත් ඒකේ තමයි සෙත තියෙන්නේ මේකේ නැටුනුත් තියෙනවා පිළුනුත් තියෙනවා
බඹරවලුත් තියෙන ඔක්කොමත් තියෙන. නැටුම් අංගත් ඔක්කොම තියෙන. නමුත් සමහර තැන්වල කෝල්මුර වැඩි. ඉතින් ඒක ඕන. ඒක මම අපේ ඊළඟ පරම්පරාවේ මගේ පුතත් ඉන්නවා. පුතාටත් මම කියලා දෙන්නේ මේක මෙහෙම කරන් ගියොත් එහෙමයි. ශාන්තිය ලැබෙයි. ඔව්. මේවා කවි කෝල්මුර අඩු කරන් ගියොත් මේකේ ශාන්තිය අඩුයි. आधार उपकार ගොඩක්ැන්වල මේවා ආධාර එකතු කරලා රැස් කරලා කරන්නේ. නමුත් මේ ගමේ ඉතිහාස ගම් 18ක් අයිති. මේ පැත්තෙන් කිඳල් පිටිය තන්තිරුල්ල ඔහොම ගම් 18ක් අයිති මේ දේවායත. එතකොට මිනිසුන්ගේ මුරුගොවිතැන් වලින් ගන්න ඒ කලමනා ඒවා ගෙනලා දුන්නා. ඒ වගේම බාරහාර වලට මිනිස්සු හාල් පොල් ඒ කලමනා ගෙනලා දෙනවා දායකට. දෙයියන්ගේ දායකට එදා ඉඳන්ම ආධාර උපකරණ ගන්න එළවලු කෙනලා දෙනා ඉන්නවා. ඒ වගේම මේ ඉතිහාසෙ නම් මේ शांति कर्मेबाधव विशेष कथाकरशेषत्मेल मे अपे कप महात्मा තමයි රචනා කරලා තියෙන්නේ මෙහි මේ තිබෙන ඔබට පෙනෙනවා නම් මේ ඡාය රූපය පවා ඉතාමත් ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන ඡාය රූපයක් පොඩ්ඩක් මේ සුද්දයි කාණි සුද්දයි 1933 කරපු මේ මඩු ශාන්ති කර්මයේ ෆොටෝ එකක් තමයි ඔක දාලා තියෙන්නේ දැන් එහි මාර ඉංග්‍රීසි භාෂාවෙන් පවා සටහන් කරලා තියෙනවා නේ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් කරලා තියෙන්නේ මොකද විදේශිකයෝ ඇවිල්ලා තියෙන ඒ කාලේ මේව බලන්න මඩු බලන්න इतिहासगत कथावाक्तमाय अद मे कथा करे इदेनपि मे नर्मनुभट आराधना करण इन मे स्थाने पत्नी देवी अंगे आशीर्वाद गन्नट एवगे मतमाय पुंचि दर्वान्विन विन्ने शेषम दर्वान् नति ऐट अपि पत्नी अंगे आशीर्वाद कल दर्वान् लभिच्च अवस्था तीयेनो एवेनि धामत्न गौरव करी हकी एवगेम तमय एवनी आशीर्वाद लबादन स्थाने अक्तमय मे गंगुल देवालय के अवसान वशे जनता वटकी अन्न तीन मनोगी पनविदिया अर देन अवसान वशे मम अर पंधान श्री मे गमे तीन विश्वास ती एवगेम तमय मे मेवा हरियट करनकोट एवेन लबिन प्रतिफल एवगेम अपी अर प्रधानम शांति प्रसिद्ध कर लाली मंगल्यूर्वेदी अलुत बलापुरुत आशीर्वाद सार्थक आशीर्वाद दीवे परमार्थितमय मूलिकवती मे देवस्थान इतिहास प्रधान शिवदेवालय विष्णुदेव अंत कतरगम दी अंत समान दी अंत ये पत्नी सामनमें बल पराक्रम दीवर ये दीवर मेरे शांति कर्म यदि उदल बनवा ये दिव्यांग බාරහාර තීන අය ඒ වගේ බාරහාර වෙන්න අවශ්‍යයි ඇවිල්ලා ඒ තමන්ගේ බාරහාර ඉෂ්ටසිද්ධ කරන්න ඒ වගේ බාරහාර වෙන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් ඉතින් ඒ සියලු දෙනාට ආශිර්වාද කරන රටවාසීන්ටත් ලෝකවාසීන්ටත් සිතක් ශාන්තියක් අපේක්ෂා නැති මඩු මංගල්‍ය ප්‍රත්‍යීමේ බලාපොරොත්තු තියෙන්නේ ඉදිරි අනාගතයට
තව පිරිසක් බිහි කරනවා අනිත් එක මේ ශාන්තිකාම ශිල්පීන් බිහි කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි නර්තන ශිල්පීන් බිහි කරන්න පුළුවන් අපිට විශ්වවිද්‍යාලයේ විද්‍යාලයේ බිහි කරන්න පුළුවන් නමුත් ශාන්තිකාම ශිල්පීන් බිහි කරනවා කියන්නේ සෑහෙන අමාරුයි මොකද එළිය වෙනකම් මේක කරන්න ඕන පොත් බලාගෙන කියන්නත් බෑ එළිය වෙනකම් මේක කටපාඩමින් කියන්නත් ඕන අපේ නායක ස්වාමීන් වහන්සේලා පිරිත් පොත බලාගෙන පොතේ නමුත් අපේ ශාන්ති කර්මය කියන එක ලයිව් ඒක එවලෙම කියන්න වෙනවා ආයි පොත බලලා ඇවිල්ලා කරන්න බෑ පදයක් නැටුවොත් පදේ පාඩමෙන් නටන්න ඉතින් බොහොම බාහිර දුර කාර්යයක් ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කිරීමට මේ ගඟුලේ පුරාණ පත්තිනි කෝවිල නැත්නම් පත්තිනි දිවස්ථානයට කැමින ගොඩක් දේවල් අපි කතා කරා ඉතින් ඒ विशेष स्थान खराब है अदवस्य कथाबाट एक मेम गांगुल देवाले प्रधान कपुधुरंधर एम पी मयूर प्रसन्न डायस कप महात्मा इदिन चिरजीवन प्रार्थना करमी मेवेन्यु सत्क्रियावंत दुरटत्करंट शक्ति धैर्य लभेवा किल प्रार्थना करमी අදට අපි වැඩසටහන අපි නිමාවටපත් කරනවා නර්මන ඔබටත් අපි සත්පතිනි දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා